වගේ අදත් ආපි ඔයගොල්ලන් හම්බ වෙන්න Pro Tools වීඩියෝ එකකින්. අද අපි කතා කරන්නේ Pro Tools වල තියෙන තවත් එක් පැතිකඩක් පිළිබඳව. ඒ තමයි Pro Tools වල තියෙන post production. වීඩියෝ එකට කලින් අපි ඔයගොල්ලන්ගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මේ වීඩියෝ එක නරඹලා අපේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම share කරන්නත් අමතක කරන්න එපා. හරි දැන් අපි යමු අද වීඩියෝ එකට. මේ Pro Tools සිංහලෙන් episode 6. Audio post production වැඩවලට Pro Tools වලින් powerful platform එකක් ලබා දෙනවා. ඔයගොල්ලන්ට quick time movies හෝ avid video files Pro Tools වලට import කරගන්න පුළුවන්. ඒ වගේම ඒවට sound effect, foley, ඒ වගේම music, dialogue වැනි දේ add කරමින්, modify කරමින් audio හදනකොට Pro Tools වල තියෙන past random access visual references කියන දේ අපිට භාවිත කරන්න පුළුවන්. Pro Tools වල පුළුල් පරාසයක පවතින Avid HD සහ SD MXF video forums වල සහාය ඇතිව ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ සියලුම audio post production වැඩ කටයුතු වෙන කවරදාටත් වඩා ඉක්මනින් සහ පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ වගේම post production එක සම්පූර්ණ කළාට පස්සේ ඔයගොල්ලන්ගේ final audio mix එක වීඩියෝ එකත් එක්කම export කරගන්න Pro Tools වල හැකියාව තියෙනවා. මෙන්න මේ කාරණාත් එක්ක බලනකොට post production field එකෙත් Pro Tools වලට තියෙන ඉල්ලුම අද වෙනකොට කියලා ගින් තියෙනවා. post production ගත්තාම මෙන්න මේ ටික තමයි අපිට basically කතා කරන්න තියෙන්නේ. මේ වීඩියෝ එක ගැන තියෙන ඔයගොල්ලන්ගේ අදහස් ආයෝජනා comment section එකෙන් දාන ගමන් මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තවත් මෙවැනි Pro Tools සහ audio engineering video බැලීමට බලාපොරොත්තු වෙන අපේ channel එකට ඔයගොල්ලෝ එකතු වෙන්න subscribe කරන්න bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එතකොට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට ඒක බලන්න. මීළඟ වීඩියෝ එකෙන් ඉක්මනින් හමු වීමේ බලාපොරොත්තු වෙන අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට සුබ දවසක්.